කොහොමද නිරෝගිමත් දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා around the world සමගිත වෙලා ඉන්න සියලු දෙනා ලෝක යුද සමයේදී සබ්මැරින නාවික යුද කටයුතු වලදී ජනප්‍රිය යුද උපකරණයක් වුණා සුප්‍රසිද්ධ ඇමරිකානු විප්ලවයේදී සහ 1812 එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍ය අතර යුද්ධයේදී සටන් සඳහා වාෂ්ප බලයෙන් ක්‍රියා කරන සබ්මැරින භාවිත කළ අතර ලෝ පැරණිතම සබ්මැරින ඉතා මන්දගාමී අයුරින් ක්‍රියාත්මක වූ සබ්මැරින වුණා නමුත් 1955 දී පළමු වරට න්‍යෂ්ටික බලයෙන් ධාවනය වෙන USS Nautilus සබ්මැරිනේ දියත් කරනු ලැබුවා එතෙන් පටන් මේවා මාරාන්තික ප්‍රහාරක නැව් බවට පත් වූ අතර එය නොට් 25 සිට 35 දක්වා වේගයකට ළඟා වීමට හැකියාව දරින් නිර්මාණය වුණා නොට් එකක වේගය කියන්නේ පැයට කිලෝමීටර 1.85ක වේගයක් අද සබ්මැරින යන ඕනෑම රටක නාවික බලඇණියක අත්‍යවශ්‍ය අංගයක් වෙලා අවසන් එවා න්‍යෂ්ටික නිරෝධකයක් ලෙස ක්‍රියා කරන අතර නිරීක්ෂණ මෙහෙයුම් සහ දියට මුර සංචාරය සඳහා යොදා ගන්නවා ඉතින් මම අද කතා කරන්නේ දිගම සහ ලෝකයේ හොඳම සබ්මැරින පහ පිළිබඳවයි ඉතින් රැඳිලා ඉන්න මේ සුවිශේෂී වීඩියෝවේ අවසන් තප්පරයේ තේ අංක 1 Typhoon class Russia project 941 මෙම නැෂ්ටික සබ්මැරින යෝධයන් 1960 ගණන්වල සහ 70 ගණන්වල සෝවියට් රුසියාව විසින් හැදුවේ එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට පවතින සීතල යුද්ධයට මුහුණ දීම සඳහායි. මේ සබ්මැරිනය ෆුට්බෝල් ග්‍රවුන්ඩ් 3කට වඩා විශාලයි. ඒ වගේම පිහිටුම් තටාක, සෝනා සහ ගෝල්ෆ් පිටි වැනි අසාමාන්‍ය අංගයන්ින්ද පිරී තිබුණි. ටයිෆූන් පන්තියේ මෙම සබ්මැරිනය දිග අඩි 566ක්, පළලින් මීටර 76ක්, උසින් මීටර 38ක් සහ බර ටොන් 48000ක් පමණ වෙනවා. ඒවා දැවැන්ත R-39 රිෆ් අන්තර් මහත් දීපික බැලස්ටික් මිසයිල 20කින් සමන්විත වූ අතර මෙම මිසයිල SSN-20 සර්ටජන් ලෙස ජනප්‍රිය වෙලා තිබුණා. මේ බලවත් මිසයිල අඩි 53ක් දිග සහ අඩි 8ක් පමණ පළල වෙනවා. ඒ වගේම ලෝකයේ මෙතෙක් නිපදවා ඇති විශාලතම සබ්මැරින ලෙස මේ නම් කර ඇති අතර මෙහි යුද බලය වැඩි කිරීම හා බලවත් ප්‍රහාර දියත් කිරීම සඳහා RSM-52 මිසයිල සහ සතුරන්ට නිහඬ ප්‍රහාර එල්ල කිරීමට කාර්යක්ෂම මැග්නටෝ හයිඩ්‍රෝස්ටැටික් ඩ්‍රයිව් පද්ධතියක්ද සමන්විත වෙනවා. අංක 2 බෝරේ ක්ලාස් රුසියා ප්‍රොජෙක්ට් 955. හතරවන පරම්පරාවේ බෝරේ කියන්නේ සෝවියට් පාලන සමය අවසන් වීමෙන් පසු රුසියාව විසින් ඉදිකරන ලද පළමු සබ්මැරින පන්තිය වෙනවා. ඒවා පැරණි ඩෙල්ටා 3, 4 සහ ටයිෆූන් පන්තියේ සබ්මැරින වෙනුවට රුසියානු නාවික හමුදාවේ සේවයට යොදා ගැනීමේ අදහස ඇතුව තමයි නිර්මාණය කෙරෙන්නේ. මේ පන්තියේ පළමු බැලස්ටික් මිසයිල සබ්මැරින වෙන්නේ 2008 දී දියත් කරන ලද යූරි ඩොල්ගොරොකි සබ්මැරිනය. මෙම ව්‍යාපෘතියම කොටසක් ලෙස විවිධ බඳ මෝස්තර සහිත සබ්මැරින 8ක්ද මොවුන් ඉදිකර තිබෙනවා. කොහොම වුණත් ටයිෆූන් සබ්මැරින් පන්තියට සාපේක්ෂව ප්‍රමාණයෙන් සහ පරිමාවෙන් කුඩා මෙම සබ්මැරිනයක් ටොන් 24000ක බරකින් සහ සාමාජිකයින් 107ක පමණ කාර්ය මණ්ඩල ධාරිතාවක් ඇති බව කියවෙනවා. බෝරේ පන්තියේ සබ්මැරින දිග මීටර 170ක් සහ පළල මීටර 13ක් වෙන අතර එහි ජලයේ ගිලී යා හැකි වේගය නොට් 25ක් වෙනවා. ඒවා OK-650 න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක්, ශබ්දයේ අඩු කිරීම සඳහා උසස් බඳක් සහ AEU වාෂ්ප ටර්බයිනකින් සමන්විත වෙනවා. පොම්ප ජෙට් ප්‍රචාරණ තාක්ෂණය භාවිත කරන පළමු රුසියානු සබ්මැරිනය වෙන්නේ මෙය. මොන්ට බුලවා SLBM මිසයිල 16ක් සහ SSN-15 මිසයිල 6ක් රැගෙන යාමේ හැකියාවක් තිබෙනවා. අංක 3 ඔහියෝ ක්ලාස් යුනයිටඩ් ස්ටේට්ස්. ලෝකයේ තුන්වන විශාලතම සබ්මැරිනය වෙන ඔහියෝ පන්තියේ මෙම සබ්මැරිනය 1977 සහ 1998 අතර කාලය තුළ එක්සත් ජනපද නාවික හමුදාව සඳහා නිපදු වූ ලබන අතර සෑම ඔහියෝ පන්තියේ සබ්මැරිනයම්ම කිලෝමීටර 12000ක පමණ දුරක් ගමන් කළ හැකි ට්‍රයිඩන්ට් ඉල් මිසයිල 24කින් සන්නද්ධ වෙනවා. ඒ නිසා රුසියානු ටයිෆූන් සහ බෝරේ පන්තියේ සබ්මැරින වලට වඩා මිසයිල රැගෙන යාමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. ඔවුන්ම සබ්මැරිනේ සතුව ටොන් 18750ක මුළු බර ප්‍රමාණයක් තට්ටු 4ක් කාර්යමණ්ඩල සමාජිකින් 90 දෙනෙකුට නවාතන් ගැනීමට ඉඩක් ලොකෙට් මාටින් සෝනා සැක්සුම් පද්ධතියක් පීඩන ජල ප්‍රතික්‍රියාකාරකයක් සහ ටර්බයින දෙකකින් සමන්විත වෙනවා මෙම වර්ගයේ සබ්මැරින 18ක් ඇති අතර මේ සෑම සබ්මැරිනයක්ම මිලිමීටර 533 ටෝපිඩෝ ටියුබ් 4කින් සහ MK118
डिजिटल गिनी पालन पद्धति समन्वित वेनवा मेम सबमरीन 18 සතුව अमेरिका සතු ताप नयाष्टिक आयुवलीन 50% වඩා තිබෙනවා टोपिटो पराशय ඒ කියන්නේ සතුරු ඉලක්කයකට ප්‍රහාර එල්ල කර හැකි පරාසය කිලෝමීටර 50ක් දක්වාත් අඩි 3000ක් ගැඹුරක් දක්වාත් වෙනවා අංක 4 डेल्टा क्लास रशिया डेल्टा පන්තියට අදාළ සබ්මරීන සමන්විත වන්නේ 1970 ගණන්වල රුසියානු සබ්මරීන් බලයණියේ මුල් ගල වූ බැලස්ටික් මිසයිල් සබ්මරීන මාලාවකි එහි දිග මීටර 167ක් සහ පළල මීටර 12.5ක් වූ ඩෙල්ටා 1 2 3 සහ 4 යන උපපන්ති හතරකින් සමන්විත වෙනවා ඩෙල්ටා 1 සබ්මරීන මිසයිල් 12ක් දරාගෙන නෝර්වේජියානු මුහුදේ සහ බැරන්ස් මුහුදේ මුර සංචාරයේදී තිබෙනවා ඒවායේ ලබා ගන්නා දත්ත නිර්වදිතාවය වැඩි දියුණු කිරීම සඳහා ටෝබෝල් B සහ සයිකෝන් B නාවික පද්ධතියකින් සමන්විත වෙනවා මෙම පන්තියේ සබ්මරීන 18ක් පමණ 667B මියුරේනා ව්‍යාපෘති නාමයේ යටතේ ඉදිකර තිබෙනවා කෙසේ වෙතත් මෙම පන්තියේ සියලුම යාත්‍රා 1998 වන විට භාවිතයෙන් ඉවත් කරන ලද අතර 2005 වන විට විනාශ කර තිබෙනවා ඩෙල්ටා 2 සබ්මරීනේ කියන්නේ ඉහත සඳහන් කර සබ්මරීන් පන්තියේ නවීකරණය කළ නිපැයුම එය මීටර 16කින් දිගු කර ඇති අතර මිසයිල 16ක් රැගෙන ආ හැකි වන සේනිපදවා ශබ්දය පිට නොවන පද්ධතියක් සහ අමතර මිසයිල විදින 4කින් සමන්විත වෙනවා ඒ වගේම ඩෙල්ටා 2 සබ්මරීන 4ම 1999 වන විට ඉවත් කරලා තිබෙනවා ඉන්පසු නිපදව ඩෙල්ටා 3 සබ්මරීන දීප්ත බඳක් සහිත වූ අතර කිලෝමීටර 7000 සිට 8000ක් දක්වා පරාසයක විවිධ ඉලක්ක වෙත එකවර පහර දිය හැකි හැකියාවකින් යුක්ත වුණා 1981 සහ 1993 අතර ඉදිකරන ලද ඩෙල්ටා 4 සබ්මරීන තවමත් ක්‍රියාත්මක වන අතර එම සබ්මරීන රුසියානු උතුරු බලයණියේ දැනට සේවය යොදා ගැනෙනවා අංක 5 ඔස්කාර් ක්ලාස් රුසියා ප්‍රොජෙක්ට් 949 ව්‍යාපෘති අංක 949A ඇන්ටේ යටතේ නිපදවන ලද ක්‍රූස් මිසයිල් සබ්මරීන ඔස්කාර් යන සබ්මරීන පන්තියට අයත් වෙනවා ඒවා දැනට රුසියානු උතුරු බලයණියේ ස්ථාපිත කර තිබෙනවා එවැනි සබ්මරීන 11ක් මේ වන විට නිපදවා ඇති අතර ඒ වගේ දිග මීටර 154ක් සහ පළල මීටර 18ක් වනසේ උසස් ඉලෙක්ට්‍රොනික පද්ධති සහ ශබ්ද අවලංගු කිරීමේ පද්ධතියකින්ද සන්නද්ධ කර තිබෙනවා පුද්ගලයන් 100 දෙනෙකු නවතංගත හැකි දීප්ත බඳක් සහ රහසිගත හදිසි ගැලවීමේ කැප්සියුලයක් ඒ වාගේ අඩංගු වෙනවා මෙම සබ්මරීනේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ එහි ඉහළ වරලෙහි පිම්බීමයි 949A ඇන්ටේ සබ්මරීන SSN-19 මිසයිල 24කින් සමන්විත වන අතර කිලෝමීටර 600ක පරාසයක් දක්වා ඉලක්ක ලබා ගැනීමේ හැකියාව තිබෙනවා හදිසි අනතුරු වලදී එකිනෙකින් වෙන් කළ හැකි මැදිරි 10ක් ඒ වාගේ අඩංගු වන අතර ටොන් 24000ක බරක් දරා ගැනීමට හැකි මෙම යාත්‍රා දියට යාත්‍රා කිරීමේ වේගය නොට් 30ක් පමණ වෙනවා ඉතින් මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියට නරඹන්න Around the World subscribe කරන්න නැවත වීඩියෝකින් හමු වෙනතුරු ඔබට නිරෝගිමත් දවසක්